කාලගෙන්න්න අපිට ටිකක් වෙනස් විදිහ අත්දැකීමක් දකින්න ලැබෙනවා. සමහර අවස්ථාවල්දී රාත්‍රියේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උදෑසන කොළඹ නගරේ අපිට මගතොටේදී පේන විදේශීය කම්කරුවන්. ඔවුන්ටම් වෙන්නුණු සුවිශේෂී ඔවුන්ගේ භාෂාවෙන් නම් සඳහන් වෙච්චි ආපන ශාලා, ඔවුන්ගේ අවශ්‍යතාවෙන් සඳහා සැකසුණු මාවත් නිවාස, මේ වගේ දේවල් අපිට පේන්න ගන්නවා කම්කරුවෝ. ඉතින් මේක ටිකක් විශේෂ තත්ත්වයක්. අපි බලාගෙන යනකොට ඔවුන් ඉතාමත්ම විශාල වැඩබිම්වල සේවය කරනවා. සමහර අවස්ථාවලදී ඉතාමත්ම විශාල පැය ගණනක්. ඉතින් මේක ටිකක් වෙනස් දෙයක් හින්දා අපි මේ වසර ගණනාවක් තුළ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය සම්බන්ධව සාකච්ඡා කරන්න තීරණය කළා. ඉතින් අද විනිවිද වැඩසටහන් සම්බන්ධ වෙන්නේ පවිත්‍ර ජයවර්ධන කථිකාචාර්යවරයෙක්, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධ අධ්‍යනාංශයේ. ඇත්තටම පවිත්‍ර, අපි දකින පහුගිය කාලේ පුරාම විදේශීය කම්කරුවන්ගේ සේවය ශ්‍රී ලංකාවට ලබා ගැනීම, මොකද්ද මේ தත්ත්වය? ඔව්, දැන් මේ தත්ත්වය අපි ජාත්‍යන්තර කෝණයකින් බැලුවොත් නම් සමහරවිට අලුත් தත්ත්වයක් නෙමෙයි. අපි දන්නවා අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්නවා පිටරටවල් වලට ගිහිලා සේවය කරනවා, කම්කරු සංක්‍රමණ කියන්නේ ඒ ලේබර් මයිග්‍රන්ට්ස්ලා කියලා අපි හඳුන්වනවා. ඒ නිසා ලෝකයේ යම්කිසි රටක කම්කරු ශ්‍රමය අවශ්‍ය වුණාම තවත් රටකින් කම්කරුවන් ලබා ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට එහෙම කරන්නේ අතරම ඒ රටේ අවශ්‍යතාවය මත, ඒ රටේ තිබෙන කම්කරු ශ්‍රමයේ හිඟතාවයක්, එහෙම නැත්නම් ඒ රටෙන් ඒ ශ්‍රමය හොයාගන්න බැරි අවස්ථාවක තමයි ඒ වගේ දේවල් කරන්නේ. නමුත් ලංකාවේ මේ පේන තත්ත්වය ඊට වැඩිය චුට්ටක් වෙනස්. අපි දන්නවා අපේ රටෙත් විරැකියා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමහර අවස්ථාවලදී දකින්න පුළුවන් විරැකියා. ඔව්. එතකොට කම්කරු ශ්‍රමය ලබා ගැනීම පිළිබඳව ඔවුන්ට ලබා දෙන වැටුප සහ ඔවුන්ට තිබෙන වරප්‍රසාද, මේව ගැන ප්‍රශ්නත් අපේ රටෙත් තිබෙනවා. ඒ තිබෙන තත්ත්වයක් ඇතුලේ ඒ රෙජීමෙට අදාළ නොවන වෙනත් කෝණයකින් විදේශ කම්කරුවන් ගේ ආගමනත් වැඩි වෙලා තිබෙනවා. ඒක හින්දා මම හිතනවා මේක අලුත් තත්ත්වයක්, අපිට මගහැර යා නොහැකි තත්ත්වයක්. සහ මේ පැමිණෙන්නේ කම්කරුවන් ලේබර් එක, වෘත්තිකයන් නෙමෙයි. අපි දැන් පසුගිය මහා පරිමාණ ව්‍යාපෘතිවලදී ලංකාවේ දකින විවිධ වෘත්තිකයන්, ඉංජිනේරුවන්, ඒ වැනි වෘත්තිකයන්ගේ සහභාගීත්වය තමයි තිබුණේ. නමුත් අද මුළු ව්‍යාපෘතිය තුළම ඉංජිනේරුවාගේ සිට ඊටත් ඉහළ නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා සියලුම දෙනා පැමිණෙන්නේ විදේශවලින්. ඔව්, මේකේ තියෙන අපි කියමු නීතිමය තත්ත්වය ගැන අපි අමතක කරලා අපි සමාජීය තත්ත්වෙන් විතරක් මේක තේරුම් ගන්න බැලුවොත් අපිට පේන දෙයක් තමයි එහෙනම් වෙලා තියෙන්නේ කොන්ත්‍රාත්තුව සම්පූර්ණයෙන්ම විදේශ රටකට, එහෙම නැත්නම් විදේශ සමාගමකට ලබා දීලා තිබෙනවා. ඒතර ඒ සමාගමට තිබෙනවා හැකියාව ඒ කොන්ත්‍රාත්තු කරන්නේ කවුද, ඒක ඒ ශ්‍රමය කොහෙන්ද ලබා ගන්නේ, ඒ හැම දෙයක්ම තීරණය කිරීමේ තනි බලයක් අපි කොන්ත්‍රාත්තුවත් එක්කම ඒ අදාළ සමාගමට හෝ අදාළ රාජ්‍යට ලබා දීලා තිබෙනවා. ඉතින් ඒක මං හිතන්නේ අපේ සමාජීය කෝණයකින් බැලුවොත් ඒ තරම්ම රටට ඵලදායී තත්ත්වයක් නෙමෙයි කියන එකයි මම හිතන්නේ. මොකද අපි කොන්ත්‍රාත්තුවක් ලබා දීම හරහත් අපි යම් කිසි ලාභයක් ඒ අදාළ සමාගම් වලට ලබා දෙනවා. නමුත් ඊට අමතරව කම්කරු ශ්‍රමය අපේ රටට ලබා නොගැනීම හරහා ඒ මුදල් ටික අපේ රට ඇතුලේ රඳවා ගන්න තිබ්බ ටිකත් ඒ අවස්ථාව අපිට නැති වෙලා තියෙනවා. ඔව්, සමහර අවස්ථාවලදී චීනය සම්බන්ධ අත්දැකීම් වල මේ බොහෝ කම්කරුවන් අපි දකින්නේ චීන ජාතික මුහුණු. ඉතින් ඔවුන් සම්බන්ධන ව්‍යාපෘති තුල කටයුතු කරන්නේ චීනය. එතකොට ඔවුන් මේ ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමේදී කම්කරුවනොත් ඔවුන්ගෙන් ලබා ගැනීමේ යම්කිසි ගිවිසුමක්ද මේ තුල තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් කාරණයක්? එහෙම තත්ත්වයක් තමයි අපිට අතන පේන්න තියෙන්නේ. දැන් අපි දන්නවා එක් පැත්තකින් ලංකාව ඇතුලේ චීනය විශේෂම ඔය වරාය නගර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය වගේ මහා පරිමාණ ව්‍යාපෘති අපි චීනයට ලබා දීලා තිබෙනවා. ඒ හරහා ඔවුන්ගේ විශේෂඥ දැනුම අපි ලබා ගන්නවා. ඊට එතනින් ගියාම ලොකු මූල්‍යමය තත්ත්වයකුත් ඒකට බලපානවා. එතකොට ඒ දැන් ඒ මහා පරිමාණ ව්‍යාපෘති වලට අමතරව එදිනෙදා සාමාන්‍ය මධ්‍යම පරිමාණයේ සහ කුඩා පරිමාණයේ ව්‍යාපෘතිත් දැන් යම්කිසි ප්‍රවණතාවයක් තිබෙනවා චීන සමාගම් වලට ඇතරම ලබා දෙන. ඒතර මේ චීන සමාගම් කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් බැලුවොත් අරින්ද චීනය කියන්නේ අපි දන්නවා මේ එක පක්ෂයක් මූලික වෙච්ච රාජ්‍යයක්. එතකොට චීනයටම ආවේණික වෙච්ච ආර්ථික මොඩලයක් චීනයට තිබෙනවා. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙනවා,
විදිහට ඔවුන් ජාත්‍යන්තර වශයෙන් ඒ සම්බන්ධතා කරගෙන යනවා. නමුත් රට ඇතුලේ ඔවුන්ගේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නෙවෙයි. ඒතර ඔවුන්ගේම මොඩලයක් තමයි මේ තියෙන්නේ. ඒතර අනිත් පැත්තෙන් විශේෂම ෂී ජින්පින්ගේ පත්වීමත් එක්ක 2012න් පස්සේ චීනය ඇතුලේ පෞද්ගලික සමාගම් පවත්වාගෙන යෑම ඉතාම දැඩි විදිහට නියාමනය වෙමින් පවතිනවා. එතකොට අනිත් පැත්තෙන් ලෝකයේ තිබෙන අදහසක් තමයි චීනයට ඇත්තම චීනය තුළ පෞද්ගලික සමාගම් කියලා ජාතියක් නැහැ කියන එක. යම් කිසි ආකාරයකින් රජයත් එක්ක යම් කිසි විදිහක ගිවිසුමක් තිබෙන ආයතන තමයි මේ පෞද්ගලික ආයතන විදිහට අපිට හඳුනා ගන්නට වෙන්නේ. ඒතර දැන් ඔය මධ්‍යම පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපෘති චීන සමාගම් වලට ලබා දෙනවා කියලා අපි ලබා දෙන්නේ මේ චීන පෞද්ගලික සමාගම් වලට. හැබැයි අපි දන්නේ මේ පෞද්ගලික සමාගම් කියන රාමුව ඇතුලේමද මේ සමාගම් ඉන්නේ කියලා. මේක තමයි තියෙන ප්‍රශ්නය. දැන් පෞද්ගලික සමාගම් නෙමෙයි කියලා අපි හිතමු මේක රාජ්‍යයකට ලබා දෙන ව්‍යාපෘතියක් කියලා. එතකොට අපි දන්නවා යම්කිසි රාජ්‍යයකට අපේ එදිනෙදා මේ කටයුතු වලට මැදිහත් වීමට ඉඩ ලබා දෙනවා කියන්නේම කොයිතරම් සංකීර්ණ ආරක්ෂක අතින් බැලුවත් සමාජීය අතින් බැලුවත් පොඩි සංකීර්ණ තත්වයක්. ඇත්තරම ටිකක් සාමාන්‍ය රාජ්‍යයක් ඒ වගේ වෙනත් රාජ්‍යයන් එදිනෙදා දේවල් වලට මැදිහත් කරගන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ තත්වයක් ඇතුලේ තමයි ඇත්තරම මේ තත්ත්වය අපිට තේරුම් ගන්න වෙලා තියෙන්නේ. ටිකක් අර්බුදකාරී තත්වයක්. දැන් ඔබ අධ්‍යයනය කළා තියෙනවද මේ පිරිස මොන වගේ අයද කියලා? ඒ කියන්නේ මේ කම්කරුව පැමිණෙන්නේ චීනයේ කොහෙන්ද? මොන වගේ පිරිස? සමහර අය කියනවා යම් කිසි වර්ධකරුවන් බවට පත්වෙච්ච පිරිස මේ විදිහට එවනවා කියලා. අධිකරණ ඉදිරියේ මොකද්ද මේ 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 පිරිසගේ සංගීතය මොන වගේද? ඔව් දැන් මූලිකම අභියෝගය තමයි චීනය වගේ රටක් ගැන පරීක්ෂණ කිරීමේ තිබෙන අභියෝගය. මොකද චීනය කියන්නේ සංවෘත රාජ්‍යයක්. ඔවුන් විශේෂයෙන්ම පරීක්ෂණ කටයුතු සහ වෙනත් කිසිම කටයුත්තක් සඳහා ඔවුන්ගේ ඍජු සහ විවෘත සහයෝගය ලබා දෙන්නේ නැති රාජ්‍යයක්. නමුත් දැන් අපි ඔබ්සර්ව් කරාම අපි නිරීක්ෂණය කරාම අපිට පේන දෙන දෙයක් තමයි ඉහළ මට්ටම්වල රැකියා සඳහා කියන්නේ වෘත්තිකයන් එහෙම නැත්නම් විශේෂඥවරුන් පැමිණෙන්නේ යම් කිසි අවබෝධයක් යම් කිසි පරිණතභාවයක් සමග තමයි ඔවුන් පැමිණෙන්නේ. නමුත් කම්කරුවන්ගේ මට්ටමට ගියාම තිබෙන එක අදහසක් තමයි ඔබ කිව්වා වගේ මේ එන්නේ මේ චීනේ සිරකරුවන්. චීනේ සිරකරුවන් වෙලා ඉන්න කට්ටිය ඔවුන් මොකද අපි දන්නවා චීනේ සිරකරුවන් සම්බන්ධයෙන් විශාල මත භේදාත්මක තත්ත්වයක් ලෝකෙ තිබෙනවා. ඔවුන්ගේ සාමාන්‍ය අපි දන්නවනේ සිරකරුවන්ට අයිතිවාසිකම් තිබෙනවා කියලා. නමුත් චීන සිරකරුවන්ට මොනවද තිබෙන අයිතිවාසිකම් කියලා ලෝකෙ දන්නේ නැහැ. ලෝකෙට ඒවා විවෘත නැහැ. මොකද චීනය කියන්නේ වෙනත් ආකෘතියක පාලනයක් අරගෙන යන රාජ්‍යයක් නිසා. ඉතින් දැන් අපි උපකල්පනය කරලා හිතුවොත් මේ එන්නේ සිරකරුවන් කියලා. මොකද ඒක දැන් ඔය ව්‍යාපෘති කරන ප්‍රදේශවල අනිකුත් ජනතාවත් එක්ක කතා කරාමත් දැනගන්න පුළුවන් කාරණාවක් තමයි මේ එන්නේ අනිවාර්යයෙන්ම කම්කරුවන් පහළ මට්ටමේ. කියන්නේ දැනුම මට්ටම වෙන්න පුළුවන්. ඔවුන්ගේ භාෂාව විතරයි ඕන්ට පුළුවන්. චීන භාෂාව විතරයි පුළුවන්. එතකොට අනිකුත් පිරිස එකට එකතු වෙලා වැඩක් කරන්න තිබෙන හැකියාව අවමයි. එතකොට එහෙමනම් මේ පැමිණෙන්නේ සිරකරුවන් වෙන්නට පුළුවන්. සිරකරුවන් හෝ වෙනත් ඒ අදාළ අවම පිරිවැටුපකට වැඩ කරන්න කැමති විදිහේ ජනකායක් තමයි චීනෙන් මේ මෙහාට එවන්නේ. ඒතර ඇයි එහෙම කරන්නේ කියලා බැලුවොත් ඒ පිළිබඳවත් විවිධ මත තිබෙනවා තරින්ද. එකක් තමයි අපේ ඒ චීන පෞද්ගලික සමාගමක් යම්කිසි කොන්ත්‍රාත්තුවක් ලබා ගත්තාම ලංකාවෙන් කම්කරු ශ්‍රමය ලබා ගන්නට වැඩිය අඩු මුදලකට ඔවුන්ට හැකියාව තිබෙනවා කියලා චීන කම්කරුවන් ගෙන්වා ගත්තු. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන ශ්‍රමයේ සූරාකෑමේ එක ප්‍රතිකටද මේක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ? ජාත්‍යන්තර සම්බන්ධතා දෘෂ්ටියකින් බැලුවොත් අපිට එහෙම කියන්නට පුළුවන්. මේක තියෙන සංකීර්ණත්වය මේකයි. දැන් චීන කම්කරුවන් ඇවිල්ලා ඔවුන්ගේ ආයතනයකට වැඩ කරාම ඔවුන්ට තිබෙන අයිතිවාසිකම් පිළිබඳව අපිට මැදිහත් වෙන්න බෑ. ඒ කියන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයකටවත් යන්න බෑ ඔවුන්ට ශ්‍රී ලංකාව තුල. තුල. මොකද ඔවුන් රැඳෙන්නේ වෙනම ඔවුන් රැඳෙන්නේ වෙනම තත්වයක. ඉතින් ඒ විදිහේ විවිධ අතින් බැලුවාම ඒකේ සමාජීය වශයෙන්, නීතිමය වශයෙන්, ආර්ථිකමය වශයෙන් ඒක නිසා අපේ ශ්‍රම බලකායට වෙන බලපෑම සහ දැන් සමහරු කියනවා ඇත්තටම මෙහෙම එන චීන කම්කරුවන් නැවත චීනට යන්න කැමතිත් නැහැ කියලා. ඔය හම්බන්තොට ආශ්‍රිත විශේෂම හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා පැමිණි චීන
ඇතැම් චීන පිරිස් අපි දන්නවා හම්බන්තොට රැඳිලා ඉන්නවා. කියන්නේ ඔවුන් තීරණය කළ තිබෙනවා ඔවුන් හම්බන්තොට ස්ථීර පදිංචි නිරත වෙනවා කියලා. ඒත් ඒ හරහා මොන වගේ බලපෑමක් ලංකාවට එන්න පුළුවන්ද? අපි ඒවා දිහා පොඩ්ඩක් අනාගතය ගැන බලලා තියෙනවද? මේ විදිහේ අවදානමක්ද නැත්නම් අවස්ථාවක්ද පුද්ගලයන්ට විවිධ අදහස් ඇතරම යෝජනා කරන්න පුළුවන්? ඔබ හිතන්නේ රජය මේ සම්බන්ධව යම් කිසි සොයා බැලීමක් මැදිහත් වීමක් දක්වන බව පේන තියෙනවද? මම හිතනවා චීනය සම්බන්ධයෙන් ගත්තහම රජය මීට වැඩිය අවධානයක් ඒ අංශය කෙරෙහි ලබා දිය යුතුයි කියලා. මොකද චීනය කියන්නේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන අපි දන්නවා බල අසමතුලිතතාවයක් නේද? එතකොට චීනය ඇතැම් මැදිහත් වීම සම්බන්ධයෙන් අපිට නගන්නට පුළුවන් හඬේ සීමාවක් තිබෙනවා. අපේ ස්වෛරීභාවය මේ වගේ ජාතික රාජ්‍ය වගේ ජාතික ආරක්ෂාව වගේ කාරණා තියෙන අතර වාරේම නමුත් මේ අසමතුලිත රාජ්‍යයන් දෙකක් තමයි මේ ගනුදෙනුවේ නිරත වෙන්නේ. ඒ වගේම චීනය අපේ මිතුරෙක් විදිහටත් අපි බොහෝ දුරට කල්පනා කරනවා. ප්‍රවෘත්ති අවස්ථාවලදී ඒ වගේම ආධාර ලබා ගැනීමේදී අපි චීනයත් එක්ක බොහොම මිතුරු සම්බන්ධතාවයක් ගොඩනගාගත් රාජ්‍යයක්. ඔව්. මොකද දැන් ලංකාව ඇතුලේ අර අපි කියන්නේ මහජන මතය බැලුවාම ලංකාවේ මහජන මතය ගොඩක් වෙලාවට සංවේදී වෙන්නවා බාහිර රාජ්‍යයන් ලංකාවට කරන මැදිහත් වීම එක්ක. නමුත් අපි සංසන්දනාත්මකව බැලුවොත් ඒ විරෝධතාවයේ ප්‍රතිවිරෝධතාවයේ වැඩි සාපේක්ෂ වශයෙන් වැඩි බටහිර ධනවාදී රාජ්‍යක ආගමනයත් එක්ක. එතකොට චීනය දිහා හැමතිස්සෙම අපි බලන්නේ නිරපේක්ෂව නෙමෙයි ඇමරිකාව වගේ රාජ්‍යයක ආගමනයත් එක්ක සාපේක්ෂව. ඒතර සාපේක්ෂව බැලුවහම කෙනෙක්ට කියන්න පුළුවන් මේක අවස්ථාවක්. මේක අපිට ලැබෙන මේ අපි යහපත් ආකාරයෙන් භාවිතා කරන්න ඕන එකක්. මේ ආසියාවෙම නායකයෙක් බලවතෙක් තමයි අපිට උදව් කරන්නේ කියන එකයි. හැබැයි අනිත් පැත්තෙන් අපිට අමතක කරන්නට බෑ මීට මාස ගණනාවකට වසරකට විතර පෙර කොයිතරම් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මාධ්‍ය කතා කරාද කියලා අපි අර චීනයේ මේ ණය උගුලට ඩෙඩ් ට්‍රැප් එකට අපි අහුණාද කියන එක. ඒ වගේ කතිකාවන් වුණත් අත්තරම ලංකාවේ ගොඩක් දුරට සාකච්ඡා වුණා මදි කියලයි මට හිතෙන්නේ. දැන් අපිට ඒක දැන් අද විද්‍යතර මතකම නැහැ. ඒක සාකච්ඡාවට බඳුන්නා මදිද? එහෙම නැත්නම් ඒ සඳ අවස්ථාවක් මාධ්‍ය තුල නිර්මාණය වෙච්ච බවත් අපිට පේන්නේ නැහැ නේද ඒ තරමට? ඔව්, ඇත්තටම අර මේ ඒක ඇත්ත. මං හිතන්නේ මේ සාකච්ඡා කරන්නට නම් මේ අර ප්ලැට්ෆෝම්ස් තියෙන්නට ඕනේ නේද? ඒ අවස්ථාවන් ලැබෙන්නට ඕනේනේ. මං හිතන්නේ මේවා ඇත්තටම මොකද මේක ඇවිල්ලා හුදෙක් ලංකාව චීනය අතර සම්බන්ධතා ද්විපාර්ශ්වික සම්බන්ධතා කියන කෝණයෙන් විතරක් නෙමෙයි. අපි ඊට වැඩිය පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා කෝණයකිනුත් චීනයේ නැගී සිටීම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද චීනය කියන්නේ ලෝකේ බලවතෙක් විදිහට නැගී සිටින රාජ්‍යයක්. චීනයට ලංකාව කියන්නේ තවත් එක රාජ්‍යයක් විතරයි. චීනය අපි දන්නවා චීනය කොයිතරම් ඇමරිකාවත් එක්ක මේ වෙළඳමය වශයෙන් සම්බන්ධතා තිබෙනවද, අර්බුදකාරී සම්බන්ධතා තිබෙනවද. එතකොට ඊට අමතරව ගත්තහම ඔය දකුණු චීන මුහුදු කලාපයේ තිබෙන ප්‍රශ්නයත් එක්ක චීනය කොයිතරම් ආසියානු කලාපයේ වගේම ලතින් ඇමරිකාව අප්‍රිකානු වගේ කලාපයන් වල තමන්ගේ බලය පතුරනවද කියන මේ සම්මස්ත චිත්‍රය ඇතුලේ තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ චීනයට ලංකාව කියන්නේ මොන වගේ රාජ්‍යයක්ද කියලා. ඉතින් ඒ අදහසින් බැලුවත් ද්විපාර්ශ්විකව අපිට තිබෙන සම්බන්ධතා වල ස්වභාවය උනත් මීට වැඩිය අපිට තේරුම් ගන්න පුළුවන් පුළුල් අර්ථය, පුළුල් චිත්‍රය මේ අපි පොඩ්ඩක් කතා බහ කළොත්. අවසන් වශයෙන් අපි කතා කරලා තියෙන දැන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මේ වගේ මහා පරිමාණ යෝධ ව්‍යාපෘති තුළ අපි දකිනවා මේව සේවය කරන්නේ ලාංකීය ශ්‍රමිකයින්. ඒතකොට ඒ ගමට තමයි මේ ආධාර සහය මුදල් මේ සියල්ල ගලාගෙන ගියේ ගමට. ගොවි ජනපද ව්‍යාපාරවලට ඔය අනාදි වශයෙන් ගම ලංකාව තුළ තමයි මේ මුදල් වල ජනතාව අතර පත්වෙච්ච මුදල් රැඳුණු ලංකාව තුළ. නමුත් දැන් මෙතන සිද්ධ වෙන්නේ ටිකක් වෙනස් දෙයක්. ඉතින් මේක ආර්ථිකමය වශයෙන් කොහොමද ලංකාවට බලපාන්නේ? ආර්ථිකමය වශයෙන් අපි නොහිතන ආකාරයකට මේක බලපානවා. දැන් අපිට තේරෙන එහෙම නැත්නම් යම් කිසි හෝ සුළු වශයෙන් හෝ සාකච්ඡා කරලා තිබෙන දෙයක් තමයි ඔය ණය උගුල වගේ දෙයක්. අපි දන්නවා ඇයි අපිට හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දකට චීනයට ලබා දෙන්න උනේ. ඒ සමස්ත සිද්ධිය කොයිතරම් චීනය මුල් කරගෙනද අපි ඒ ආයෝජනයට අපි අතගහලා තියෙන්නේ. ඔබ කියන්නේ අපි ලබා දුන්නේ නෙවෙයි අපිට ලබා දීමට සිද්ධ වුණේ. අපිට ලබා දෙන්න
වෙන තත්ත්වයට පත්වීම කියන කාරණාවනේ උතන තියෙන්නේ. ඒතර ඒව මහා පරිමාණයි. ඒතර අපි දන්නවා වරාය නගර සංවර්ධනය ගැන වුණත් ඒකේ අනිවාර්යයෙන්ම ධනාත්මක සාධක තිබෙනවා. රටක් විදිහට අපි කැමති අපේ රට වර්ධනය වෙනවාට, අපි කැමති අපේ රට ආයෝජන කලාපයක් බවට පත් වෙනවාට ඒ අංශය තියෙනවා. නමුත් ඇත්තටම රටේ මහා පරිමාණාර්ථයෙන් නෙමෙයි, නමුත් අනිකුත් මධ්‍යම පරිමාණ කුඩා පරිමාණාර්ථයෙන් ගත්තත් ඇත්තම ආර්ථිකමය විතරක් නෙමෙයිද, සමාජීය වශයෙන් පවා අපිට පැන නගින්න පුළුවන් අවදානම්කාරී තත්ත්වයන් නැතුව නෙවෙයි. ඒ විතරකුත් නෙමෙයි, ජාතික ආරක්ෂාව අංශයෙන් ගත්තත්. මොකද අපි දන්නවා චීන මැදිහත් වීම, ඒ කියන්නේ ප්‍රමාණාත්මකව බැලුවම භූගෝලීයව මුළු රට ඇතුළෙම ව්‍යාප්ත වෙලා තිබෙනවා. එතකොට ඔවුන් දන්නවා අපේ රටේ යම් කිසි තැනක් ගත්තොත් භූගෝලීයමය වශයෙන් මොන මේ උපකරණද තියෙන්නේ, මොන වගේ උමං මාර්ගයද මෙතනින් යන්නේ, ඒකේ තියෙන විෂ්කම්භය කොච්චරද, ඒකේ දිගපළල මොනවාද, මේ හැම තොරතුරක්ම චීනය දන්නවා. ඒතර තොරතුරු ගබඩා කර ගැනීම අතින් චීනයට ඒ තරම් හොඳ රෙකෝඩ් එකකුත් නැහැ නේද. අපි දන්නවා ඔය ඇමරිකාවත් එක්ක අනිකුත් රාජ්‍යයන් එක්ක ඔවුන් කොයිතරම් තොරතුරු ගබඩා කර ගන්නවද, මේ හොර රහසේ ලබා ගන්න තොරතුරු ගබඩා කර ගන්නවද කියලා. ඉතින් ජාතික ආරක්ෂාව අදහසින් බැලුවත් මේ පිළිබඳව මං හිතන්නේ අපි රටක් විදිහට, මහ ජනතාව විදිහට වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා කියලා. අපිට ඉතාම කෙටි කාලෙකින් මේ පිළිබඳව කතා කිරීමට සිදුවීම නම් කනගාටුවක්. නමුත් ඔබගේ පැහැදිලි කිරීම පිළිබඳව ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ තොරතුරු එකෙක්මනි ජනතාවට ලබා දෙන්න. අත වශයෙන්ම මේ සම්බන්ධව අපි විටින් විට සමහර නිරීක්ෂණයන් දුටුවාට මේ පිළිබඳ විශාල පැහැදිලි කර ගැනීම අපිට තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබත් එක්ක නැවතත් මේ පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබුණා.